පොඩි ළමෙක්ව බලාගන්න එක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම ගමන් බිමන් යනකොට බස් එකේදී කෝච්චියේදී වගේ පොඩි ළමෙක් අඬන්න පටන් ගත්තාම ඒක ගොඩක් අයට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් පොඩි දරුවෙක් එක්ක ගමනක් යනවා නම් ඒ වගේ වෙලාවට ඔයාව ගොඩක් ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. ඒ වගේ ගමනකදී දෙමව්පියන් ගොඩක් වෙලාවට ගමන අවසාන වෙනකම් දරුවට අවශ්‍ය කරන හැම දෙයක්ම සූදානම් කරගෙන තමයි ගමන යන්න පටන් ගන්නෙ. දවසක් ඩේව් කොරෝනා කියලා මිනිස්සේ දකුණු කොරියාවේ සියෝල් නගරයේ ඉඳලා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ගුවන් යානයකින් ගමන් කරනවා. සම්පූර්ණ ගමනට පැය 10ක විතර කාලයක් ගත වෙනවා. ඩේව් ගුවන් යානයට ගොඩ වෙලා Tamange ආසනයේ වාඩි වෙලා ඉන්නකොට එයා දකිනවා තරුණ අම්මා කෙනෙක් මාස කිහිපයක් වයස පොඩි අතදරුවෙකුත් වඩාගෙන ගුවන් යානයට ගොඩ වෙනවා. ඒ වෙලාවේ යානයේ හිටපු ගොඩක් අය හිතන්න ඇති අපිට මුළු ගමන පුරාම පොඩි ළමෙක් අඬනවා අහගෙන ඉන්න වෙයි කියලා. ටික වෙලාවක් යනකොට මේ තරුණ අම්මා අතදරුවා වඩාගෙනම හැම ආසනයක් ළඟටම ගිහිල්ලා මොනවද බෙදනවා ඩේව් දැක්කා. ඩේව්ට ලොකු කුතුහලයක් ඇති වුණා මේ අම්මා මොනවද බෙදන්නේ කියලා දැනගන්න. මේ අම්මා ඩේව් ළඟටත් ආවා. ඇවිල්ලා පුංචි පොලිතීන් කවරයක් අතට දුන්නා. ඒකේ පුංචි පණිවිඩයකුත් ලියලා තිබුණා. තව ඒකේ රස කැවිලි වගේකුයි ඉයර් ප්ලග් දෙකකුයි තිබුණා. ඩේව් මේ පුංචි පාර්සලයේ තිබුණු පණිවිඩය කියෙව්වා. "හෙලෝ, මම ජූන් වූ. මට තාම වයස මාස 4යි. අද මම මගේ අම්මා යාච්චි එක්ක අපේ නැන්දව බලන්න ඇමරිකාවට යනවා. මම ටිකක් ලැජ්ජයි වගේම බයයි. මොකද මේක මගේ ජීවිතේ පළවෙනි ගුවන් ගමන. ඒ හින්දා සමහර විට මම අඬන්න පුළුවන්. ටිකක් හයියෙන් කෑ ගහන්නත් පුළුවන්. මම ගොඩක් උත්සාහ කරනවා සද්ද කරන්නේ නැතුව යන්න. ඒත් මට පොරොන්දු වෙන්න නම් බෑ. කරුණා කරලා ඒකට මට සමා වෙන්න." ඉතින් අපේ අම්මා පොඩි පාර්සලයක් සූදානම් කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. ඒකේ රස කැවිලි කීපේකුයි ඉයර් ප්ලග් දෙකකුයි තියෙනවා. බැරි වෙලා හරි මම සද්ද කරන්න පටන් ගත්තොතින් ඒවා පාවිච්චි කරන්න. ඔයාලට සුබ ගමන්, ගොඩක් ස්තුතියි" කියලා ඒ පාර්සලේ පොඩි කොළ කෑල්ලක ලියලා තිබුණා. ඉතින් මේ පාර්සලේ ලැබුණු හැම මගියෙක්ම ගොඩක් පුදුම වුණා. තමන්ගේ අතදරුවා ගුවන් යානයේදී අඬන්න පටන් ගත්තොත් ඒක අනිත් මගීන්ට කරදරයක් වෙන්න පුළුවන් කියලා ඒ අම්මා හිතලා තිබුණා. ඩේව් මේ අම්මගේ දරුවගේ පුංචි පාර්සලයේ ඡායාරූපයක් අරගෙන ඒ පණිවිඩෙත් එක්කම Facebook එකේ සඳහනක් දැම්මා. මේ තරුණ අම්මගේ ඒ වැඩේට ගුවන් යානයේ තුල ඉඳපු මගීන්ගෙන් විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉඳපු ගොඩක් අයගෙන් විනාඩි කිහිපයක් යන්නත් කලින් ඒ අම්මට ගොඩක් ප්‍රශංසා ලැබුණා. ඒ වුණාට ඇත්තටම මේ පාර්සලයේ තිබුණු ඉයර් ප්ලග් පාවිච්චි කරන්න ගුවන් යානයේ ඉඳපු කාටවත් අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මොකද මේ පුංචි ජූන්වෝ කිසිම සද්දයක් කරන්නේ නැතුව සම්පූර්ණ ගුවන් ගමන පුරාවටම තමන්ගේ පාඩුවේ හිටියා. ඇත්තටම ජීවිතේ කවදාවත් කලින් හම්බ වෙලා නැති, අඳුරන්නේවත් නැති මිනිස්සු සිය ගණනකගේ පැය කීපයක ගුවන් ගමනක නිදහසට බාධාවක් වෙයි කියලා හිතලා මේ අම්මා පුංචි පාර්සල් 200කටත් වැඩි ගණනක් හදලා තිබුණා. ඒක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒ අම්මා ඒ ගැන ගොඩක් හිතලා තිබුණා. ඉතින් මේ වගේ අනිත් මිනිස්සු ගැන හිතන මිනිස්සු මේ ලෝකේ ගොඩක් ලස්සන කරනවා. මේ වගේ තවත් ලස්සන කතාවකින් හම්බෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.